ප්‍රශ්න තියෙන ඒවා අහන්න පුළුවන්. කාටවත් ගැටලු නැහැ ඒක වගේ පේන්නේ. තෙරුවන් සරණ සොයනස. ඔව් අහන්න. සොයනස, මේ දැන් යම් සිද්ධියක් මේ නිතර නිතර මේ මතකයට ඇවිත් මේ පීඩාවක් වාගේ දැනෙන්න මේ හේතු වෙන්නේ ඇයි? ඒක විශේෂ විදිහට පේන්න. සොයනස, ඔව් යම් සිදුවීමක් නැවත නැවත මතක් කර කර ඒකම ආයි යනවා කියලා කියන්නේ ඇත්තටම දැන් අපේ මනසේ තියෙන බොහෝ වෙලාවට පුරුදු. හරිද? එතකොට අපි මනස සාමාන්‍යයෙන් අපි මනස විතරක් නෙමෙයි ඔබේ ජීවිතේ ඔබ ගත්තාන් පස්සේ ඔබ සාමාන්‍ය එකම රටාවකට ජීවත් වෙන්න පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සමහරු ඉන්නවා පැයට නිදාගන්න ඇඳ වෙනස් වුණා නින්ද යන්නේ. හරිද? එතකොට හැමදාම එකම ඇඳේ එකම විදියට නිදා ගන්නවා. හරිද? එකම වෙලාවට මොකක් වෙලා නිදා ගන්න. එකම ජාතිය කෑම කන්නේ. හරිද? එකම ජාතිය පිරිසක් ඇසුරු කරන්නේ. ජීවිතයේ දින මේ දිනචර්යාව ගත්තාම එකම විදියයි. ඒ තමන් දන්න අර සීමිත ලෝකයක් ඇතුළේදී ඒ පුරුදු ටිකක් එක්ක ප්‍රෝග්‍රෑම් වෙච්ච ඒ ඇතුළේ හිර වෙච්ච ජීවිතය තමයි බොහෝ වෙලාවට අත්‍ය බහුතරයක් දෙනවා ගත කරන්නේ. එතකොට මෙහෙම අපි මේ පුරුද්දෙන් මෙහෙම ඉන්නකොට අපි මෙහෙම ඉන්නකොට ඔන්න එකපාරටම අපේ ජීවිතේ මොකක් හරි අපි අර සාමාන්‍ය කියන්නේ මරාලයක් කඩාපත්. හරිද? සාමාන්‍ය විහාර වාදයක්. එතකොට මොකද වෙන්නේ? අපි දැන් මෙච්චර දවසක් අර බොහොම සැහැල්ලුවෙන් අර අපි එකම චක්‍රයක් ඇතුළේ මෙහෙම කැරි කැරි යනකොට දැන් මේ දැන් තත්ත්වය වෙනස් වුණානේ මේ අලුතෙන් කඩාපත් වෙච්ච මේ මරාලෙත් එක්ක. එතකොට දැන් මේකට දැන් අපි දැන් අලුත් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. හරිද? ඒකට අලුත් තත්ත්වයක් උදා වුණාම ඒකට දැන් මේක හැඩ ගැහෙන්න ඔන්න ඔබට වෙලාවක් යනවා. හරිද? මොකද හැඩ ගැහෙන්න වෙලාවක් යනවා කියන්නේ අලුත් පුරුදු ටිකක් හදාගන්න වෙලාවක් යනවා. දැන් හිතන්න ඔබ රැකියාවක් කර කර ඉන්නකොට එකපාරම රැකියාවෙන් ඔබ අයින් කරලා ඔබට සිද්ධ වෙනවා වෙන රැකියාවකට යන්න. දැන් ඒකට වෙන රැකියාවකට යන්න කියන්නේ ඔබට මුල් ටික හරි අපහසුයි. මුල් ටික හරි අපහසුයි කියලා කියන්නේ දැන් එතන පුරුදු නැහැ. හරිද? ඒ කියන්නේ ඔබ පුරුදු වෙලා තින්නේ මේ පුරුදු වලට. එතකොට ඊට පස්සේ ඔන්න ටිකක් ඔබට මාසයක් දෙකක් යනකොට ඔන්න පහසුවක් වගේ දැනෙන්නේ. එතන පුරුද්දක් තියෙන පුරුද්දක් හැදෙන නිසා. හරිද? ඒකෙත් ඔබ ඔහොම කාලයක් යනකොට ඔන්න රැකියාවේ ඔහොම කාලයක් ඔහොම යනකොට ඔන්න ඒකේ තත්ත්වයන් වෙනස් වෙනවා. හරිද? එතකොට ඒක පුද්ගලයන් වෙනස් වෙනවා. ඒකේ තියෙන ඔබේ රැකියාවේ ස්වභාවය වෙනස් වෙනවා. ඔය වෙනස් වීමට ඔබ හැම වෙලාවෙම හරි අකමැති. හරි අකමැත්තක් එන්නේ අර අර පුරුද්ද මේ පුරුද්දත් එක්ක ඔහේ ගලාගෙන යන්න ඔය කියන්නේ අපි ඔටෝ පයිලට් දාලා ඉන්න තමයි කැමති. එතකොට මේ ඔටෝ පයිලට් දාලා ඉන්න ගත කරන ජීවිතයක් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් ওই විදිහට මොකක් හරි එන බාධාවක් අපි අර දාලා තියෙන ඔටෝ පයිලට් දාලා තියෙන ජීවිතේට අවුල් සාගත ස්වභාවයක් එනවා. හරි, ඊට පස්සේ දැන් අපි තුම් මොකක් හරි අපිට ජීවිතේ සිදුවීමක් ආවා කියලා. එතකොට සිදුවීමක් ආවන් පස්සේ අපි තුම් ඔබ කියන විදිහට මහා දුක හිතෙන සිදුවීමක් ආවා කියලා. එතකොට අපි මොකද කරන්නේ? මේ දුක හිතෙන සිදුවීමක් ආවන් පස්සේ අපි දැන් මේක මතක් කරලා මේක අඬලා මේ ඊට පස්සේ මේක එක එක සිනාරියෝ සදලා මනසින් මේක එහෙම නොවුණා නම් කොහොමද? මෙහෙම වුණා නම් කොහොමද? ඇයි ඒක මටම වුණේ? මෙහෙම වුණේ කියලා එක එක සිනාරියෝ සදලා ඔන්න මනසෙන් අර සිතුවිල්ල ගොඩ නැගින්න පටන් ගන්නවා. හරි, දැන් ඕක මේක අපි කාලයක් දවස් 7ක් දවස් 20ක් 30ක් කොහොම ඔම එකම ওই සිතුවිල්ල ගොඩ නැගුණාට පස්සේ දැන් මේ මනස පුරුදු වෙනවා මෙන්න මේ දැන් මේ දුක කියන දේ හදන්න. එහෙම නැත්නම් මනස පුරුදු වෙනවා මේ එකම කතාව ආයි හදා හදා එකම වෙච්ච කතාවම ආයි චක්‍රයට යන්න පුරුදු වෙනවා. එතකොට මනසට මේක පහසුවේ අපිට. හරිද? එතකොට ඒ ඒ ඒ පුරුද්ද ඇතුලේ ඒක ඇතුලේ අර ගුහාගත වෙලා ඉන්න තමයි මනස උත්සාහ කරන්නේ හැම වෙලාවෙම. එතකොට ඒකෙන් ඒකට පරිබාහිරව බාධාවක් ආවත් වෙන සිතුවිලි ආවත්
එතකොට ඒකෙන් තොරව ඒ කියන්නේ ඒකට බාධාක් වෙනවට කැමති නැහැ. දැන් සමහරට ඕගොල්ලෝ දැකලා ඇති සමහරලාට ඒ වගේ මෝඩ් එකකට ගියන් පස්සේ ඕගොල්ලෝ කරන්නේ හුඟක් වෙලාට අනිත් අයගෙන් ඈත්ලා පුළුවන් තරම් තනි වෙන්න බලනවා. හරිද? ඒ තනි වෙන්න බලන්න වෙන මොකක්වත් නෙමෙයි. දැන් මනස පුරුදු වෙලා තියෙන අරක හදන්නනේ. දැන් අපි වෙන කෙනෙක් එක්ක කතා කරන්න ගියත් එහෙම නැත්නම් මේ වෙන අත්දැකීමකට ගියත් යන්න ගියහම අරක හදාගෙන රස විඳින්න බෑ. හරිද? දැන් අපි හිතමු ඔය මෝඩ් එකේ ඉන්නකොට කවුරු හරි යාළුවෙක් ඇවිල්ලා කියනවා ට්‍රිප් එකක් යන් කියලා. හරිද? එතකොට ට්‍රිප් එකක් යන් කියලා කිව්වම එහෙම නැත්නම් පාටි එකට යන් කියලා කතා කරාම අරකට කැමති නැත් අකමැත්තක් ඇති වෙනවා. මොකද අකමැත්තක් ඇති වෙන්නේ දැන් අරකට ගියොත් මේක අලුත් අත්දැකීමක් නේ. එතකොට අර පුරුද්දෙන් හදා හදා ඉන්න එකට බාධා වෙනවා. හරිද? එතකොට බලන්න ඒකෙන් අයින් වෙලා අර අරකම ආයි හදා හදා ඒකම රස විඳින්න තමයි ඒක පුරුද්ද මේ වෙන්නේ. ඉතින් කාටර ඕකෙන් ගැලවෙන්න ඕන නම් ඇත්තටම ඒ පුරුදු ටික ඒ කියන්නේ පුරුද්ද ඒක පුරුද්දට තමයි මේක දුවන්නේ කියලා දැනගෙන ඒ චක්‍රය කඩන්න ඕන. හරි? එතකොට මේ චක්‍රයේ විවිධාකාරකම වල විවිධ අය ඉතින් කඩනවා. හරි? දැන් ඉතින් වාට සමහරලාට ඕගොල්ලෝ දැන් අපි දෙන ડિප්‍රෙෂන් එහෙම ඇතිච්ච අයට බෙහෙත් දෙනවා. ඒ වගේ එක එකවත් කරනවානේ. සමහර අයට ඒ කියන්නේ ඒක next level ගියාට පස්සේ එතනදි කරන්නේ ඒක ඒ පුරුද්දක් විදිහට තියෙන එක වෙනත් ක්‍රමයකින් කඩලා දාන්න. හරි? ඉතින් එහෙම නැතුව ඔබටම මේක තේරුම් අරගෙන දැන් මේක පුරුද්දක් විදිහට මේ ගිහිල්ලා යන්නේ. දැන් මේ සිතුවිලි මේ හැදෙන්න පුරුද්දක් විදිහට දැන් මේක ඔටෝ පයිලට් ගිහිල්ලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන පුළුවන් තරම් ඒක ඒ කියන්නේ ජීවිතයේ දිනචරියාව දේවල් ඔක්කොම වෙනස් කරගන්න. හරි? අරක පුළුවන් තරම් අර චක්‍රයේ පුරුද්ද කැඩෙන විදිහට අවශ්‍ය පියවර ගන්නවා. එතකොට පියවර ගත්තම පස්සේ තමයි අර එකම සිතුවිල්ල ඇතුළේ ඉර වෙලා ඉන්න එක නිදහස් වෙන්න හම්බෙන්නේ. එහෙම සරණා මම බොම් පිනු බන්සි ඔරේ අහන්න ප්‍රශ්න. ඒ ඔයාගේ ප්‍රශ්නේ අහන්න. හලෝ. මියුට් වෙලා තිබ්බලා තියෙන්නේ. හායි. හරි නේ ස්වාමී. ඔව් හරි. හරි. සොන්නාස දැන් අපි මේ අර මේ සතුටින් නිදහසේ ඉන්න යන ගමන ඇතුලේ අපි ගන්න මොනම හරි ක්‍රියාමාර්ගයක් ඒක මොන හරිම දෘෂ්ටියකට වැටෙනවනේ නේද ස්වාමීන් වහන්සේ? ඒක ඒකෙන් තුරව අපිට කතා කරන්න බෑ දෙයක්. ඒක හරි. ඒත් මේ දැන් මම මේ දේශනා අහගෙන යද්දී ඔබ වහන්සේගේ දේශනාවත් මම ගොඩක් ඇහැව්වා. දැන් ගොඩක් කාලයක් අද තමයි කතා කරන්න හම්බුනේ. දැන් මිත් කලිනුත් මම ගොඩක් අය ඇහැව්වා. මම අර එකම කෙනෙක්ගේ අහන්නෙත් නෑ. මේ මහද්දී මට එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුණ දෙයක් තමයි මේ අපේ මේ පුද්ගල මනසේ මූලික කොටස් දෙකක් තියෙනවා. එකක් අර රෙප්ටිලියන් බ්‍රේන් එක, අනිත් එක නිව් බ්‍රේන් එක, ද විස්ඩම් බ්‍රේන් එක. ඒතකොට මේ අපි මේ කාම සම්පත් ඒවා අත්විඳීම තුළ අපි අර රෙප්ටිලියන් බ්‍රේන් එක තමයි උත්තේජනය කරන්නේ. එතකොට මේ දැන් අපි සිල් කියලා අපිට යම් කිසි ව්‍යවහාරයෙන් හරි මේ ලැබිලා තියෙනවනේ යම් කිසි ප්‍රතිපදාවක්. ඒතර ඒක තුල දැන් මම කියන්නේ ස්වාමීන් වහන්සේලා වුණත් අපිට වඩා සාමාන්‍ය සම්ප්‍රදාය ඇතුලේ අර රකින්න විනය නීති ටිකක් තියෙනවනේ. ඒ ඇතුලේ මේ අර ලෞකික දේවල් වලින් ඈත් වෙලා මේ ඒ ක්‍රමයක් තියෙනවනේ. දැන් ඔබ ස්වාමීන් වහන්සේ ඍජුවම එහෙම දෙයක් දේශනා කරන්නේ නැහැ. අර ඔබ වහන්සේ අර වෙනස් වෙන්නේ මම හිතන්නේ මට දැනෙන විදිහට එතනින් වෙන කතාවක් ඔබ වහන්සේ කියන්නේ. එතකොට දැන් ඒ දේ කරන්නේ මේ රෙප්ටිලියන් බ්‍රේන් එක ඇක්ටිව් වෙන එක නවත්තලා අර විස්ඩම් පැත්ත මොලේ වෙන සනීප පැත්ත අවදි කරලා ඒ අරමුණින් කියලා හිතුවොත් ඒ ක්‍රමේ වැරදිද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මමත් ඒක ටිකක් අත්හදා බැලුවා. මේ අර කාම සම්පත් ඒවා අස්සෙම රින්ගන්නේ නැතුව පොඩ්ඩක් අපි අර ඈත් වෙලා එහෙම ඉන්න බලලා එතකොට අර ඇතුළෙන් එන සතුටක් යම් කිසි විදිහකින් එහෙම මට වෙනසක් දැනුණා. මට එතකොට ඒක ඔබ වහන්සේ කොහොමද පැහැදිලි කරන්නේ? මගේ ප්‍රශ්නේ පැහැදිලිද දන්නේ? පළවෙනි දේ තමයි ඔබට කියන්න ඕනේ මම කිසිම විනය රීතියකට රකින්නෙත් නෑ යටත් වෙන්නෙත් නෑ. එක ඒක හරි. කිසිම කාම සම්පත්තියක් අතාරින්නෙත් නෑ. ඒකෙන් අයින් වෙලා එහෙම ඉන්න හදන්නෙත් නෑ. ඒක ඔව් පළවෙනි. හරි. හරි. දෙවෙනි එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් කමන්නේ ඕක අත්හදා බලන්න. ඉතින් ඔයගේ අත්හදා බැලීම් කරාට කිසි ගැටලුවක් නෑ. එහෙමයි. හැබැයි දැන් ඔබ හිතන්නකො ඔබ චිත්‍රපටියක් බලලා එහෙම නැත්නම් ඔබ කවුරු හරි ඇසුරු කරලා යම් කිසි රසවින්දනයක් විඳිනවා කියලා හිතන්නකො. හරිද? ඊට පස්සේ ඔය රසවල වෙන වෙන රස જાති තියෙනවා. ඒ කියන්නේ අපි හිතන්න අනිත් ඒ අයගෙන් අයින් වෙලා ওই විදිහට අපි හුදකලාවට ගිහිල්ලා හුදකලා පරිසරයක එක්ක අපි එතකොට අරමුණු අඩු වෙලා ඒ අරමුණු අඩු වීමත් එක්ක ඇති වෙන යම් කිසි දෙයක් තියෙනවා නම්
ඒක රස විඳින්න පටන් ගන්නවා කියලා අපි හිතන්නකො. ඒකේ එහෙමයි. මේ සුවය දැනෙනවා කියලා. ඉතින් ඒකත් තව රස විඳීමක් තමයි. එතරම් මට කියන්න තියෙනවා. ඉතින් කමන්න ඕක කරලා බලන්න. එහෙමයි. හරි, දැන් අපි හැමදාම ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නෙකට උත්තරයක් මේ බලාපොරොත්තු වෙන්නේ. මං ස්වාමීන් වහන්සේගේ දේශනා ගොඩක් අහනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක හැම නැයිද කාටවත් අපි එහෙම මේ මාර්ගයේදී මම ඔබට කියන්නේ ඔබ ඔය කරන අකිසිදු අතදා බැලීමක් කරන්න එපා කියලා මම කියන්නේ නැහැ. එහෙමයි මොකද අතදා බැලීම් වලින් තමයි ඔබ මේ කතාව තේරුම් ගන්න ඔබට හම්බෙන්නේ. අපි එහෙමයි. මිනිස්සු ජීවිත කාලෙදි එක එක අතදා බැලීම් කරනවා. කාලෙකදී අපි හොඳටම මුදල් හම්බ කරලා හොඳටම ආස්වාදයෙන් පිනව ගන්න හදලා අපි එක විදියකට ජීවිතේ හොයාගෙන යනවා. ඊට පස්සේ අපි භාවනා කරන්න ගිහිල්ලා දේවල් අතහැරලා අපි අත්තකිලමතානුයෝගයට යනවා. කර කාමසුඛල්ල යෝගෙන් ගිහිල්ලා ඊට පස්සේ අපි අත්තකිලමතානුයෝගයට යනවා දෙවෙනියට. දේවල් අතහැරලා මිනිසුන්ගෙන් ඈත් වෙලා ඊළඟට වෙනම භාවනා කරන්න ගිහිල්ලා එක එක ඒවා කරලා අපි තව විදිහකට ජීවිතේ හොයාගෙන යනවා. හරිද? ඉතින් ওই දෙකෙන්ම මොකක් හරි ඔබ හොයන දේ හම්බුන්නේ නැහැ කියලා හිතිලා ওই දෙකම අතහැරුණාම ඔබ බොහොම නිදහසේ ඉන්නවා. එහෙමයි. ඒ කතාව දැන් අපි අහන තරම් සරල නෑ නේද ස්වාමීන් වහන්සේ? මට තේරෙන්නේ එච්චරයි. අපි තව අපි දැව ගෝවාන්සේ හරි සරලව කිව්වට ඒක එච්චරම සරල නෑ මට තේරෙන්නේ. ඒකයි අපිට නොතේරෙන්නේ. අපි තාම ප්‍රශ්න කරන්නේ. එහෙනම් බොහොම මම දැන් කියන්නේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි. ඔක අපි දැන් ජීවිතයට ඉස්සෙල්ලාම ওই වගේ රාමු ටිකක් දාගෙන බොහොම ওই කියන විදිහට යම් සීලයක් රැකගෙන දේවල් වලින් ඈත් වෙලා බොහොම අමාරුවෙන් ඒක ඇතුලේ ඉඳලා බලන්න. ඒක බැලුවාම මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒකද හැබැයි ටික අවධානයෙන් ඉන්න. ඒක එහෙමයි. දිහා බලාගෙන ඔව්, හොඳට අවධානයෙන් ඉන්න. හරි. ඒකට අහුවෙන්නේ නැතුව ඉන්න අපි දැනගන්න ඕනේ. මොකද වෙන්නේ කියලා බලන්න බලන්න. ඔව්. ඔබට බැලුවාම ඔබට තේරේ ජීවිත එක කාලෙක දෙක විදිහකට හෙව්වා. ඒ හොයපු දෙම තමයි අනිත් විදිහට හොයලා තියෙන්නේ කියලා ඔබට තේරෙයි. ජීවිතේ එක විදිහකට කාලෙකදී එක විදිහකට හොයපු දෙම තමයි තව කාලෙකදී භාවනා කරනවා දේවල් අතහැරලා යනවා කියලා හොයන්නේ. ඒ දෙම තමයි වෙන විදිහ. එහෙමයි. හොයන දේ වෙනසක් වෙලා නැහැ අවසාන නෑ. වශයෙන්. සොමනස තව දෙයක් මං අහන්නද? ඔව් අහන්න. දැන් ඒ සාම්ප්‍රදායික දැන් මේක මේ ඇවිල්ලා තියෙන්නේ මේක හරියට ස්වාමීන් වහන්සේ අර පොඩි ළමයෙක්ට දැන් අපි එක වසරේ දෙක වසරේ ඉන්න ළමයෙක්ට අපි පරමාණුව ගැන ඇත්ත විස්තර එකපාර කියලා දෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒක දැන් අපි ඉගෙන ගත්තේ දැන් කත ඕ ලෙවල්. පරමාණු ගැන ඇත විස්තරේ මොකද? දැන් ඒකත් අපි හදාගත්ත එකක් තමයි. එතනින් එහාට දැන් අපි 9 වසරේදී ඉගෙන ගත්ත එක ඕ ලෙවල් එකදී ඒක බොරුවක් වෙනවා. එතනින් එහාට උසස් පෙළට යද්දී අර ඕ ලෙවල් ඉගෙන ගත්ත එක බොරුවක් වෙනවා. හැබැයි දැන් මේ 9 වසරේදී දැන් මට ඔබ වහන්සේගේ කතාව ඇහෙන්නේ හරියට අපි අර පොඩි පන්තියේදී මේ ගැන ඇත්තම විස්තරය කියන්න හදනවා වගේ එකක්. එතකොට මේක අර පියවරෙන් පියවර යන්න ඕනේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඒක ඔබට හිතනවා නම් එහෙම පියවරෙන් පියවරට යන්න ඕන කියලා එහෙම පියවරෙන් පියවරට එන්න. හොඳයි ස්වාමීන් වහන්සේ, හොඳයි හොඳයි. Bumping. අපි ඊළඟ ප්‍රශ්නෙට යන් එන. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. අපි හැම වෙලාවෙම පහුපින් කියලා දෙකක් ගොඩවල් දා ගන්නවා. ස්වාමීන් වහන්සේ මගේ දේශනා මම අහන්න නිසා මම හිතන එක සාපේක්ෂ දෙයක්. පහුපින් කියලා ගොඩවල් දාන්න නැතුව එක ගන්න විදියත් එක්ක නේද ස්වාමීන් වහන්සේ? එහෙම ගොඩකට ඒ කියන්නේ එකතු වෙන්නේ. ඒ කියන්නේ පහුපින් කියලා දෙකක් තියෙනවද? ඒක බලන්න ඕනේ කොහොමද? ඇත්තටම ඒක බලන්න ඕනේ කොහොමද පව්පින් කියලා මෙහෙම දෙකකට බෙදුනේ කොහොමද කියලායි බලන්න. ඔව්. එතකොට තව ස්වාමීන් වහන්සේ දැන් ඉගෙන ඒක බලන්න දැන් හැමෝටම තේරෙන්නේ නැහැනේ. දැන් ඕක ගැන අවබෝධයෙන් ඔය දැන් හිත ගැන බලන් යන එක්කෙනෙක්ට තමයි ඒක තේරෙන්නේ. බුද්ධාගම කියලා සම්ප්‍රදායික කරගෙන යනවා නම් මේවා පව්. දැන් අපි අම්මලා තාත්තලා අපිට කියලා දීලා තියෙන දේවල් පව්. ඊට පස්සේ මේ ටික පින්. ඒකනේ අපි ඔළුවට දාගෙන ඉන්නේ. ඕවා තමයි දාගෙන වැඩ කරගෙන යන්නේ. දැන් හිත ගැන බලාගෙන යනකොට ඔටෝම නිකන් තේරෙනවා මේක පව් පින් කියලා ලොකු දෙයක් නෙමෙයි. අර අපි ජීවත් වෙනකොට ඒ කියන්නේ හිතත් එක්ක ඉන්නකොට ඒක ඒව වලින් නෙමෙයි අපිට ඒ කියන්නේ මේක අවබෝධ කරගන්න බැරි හරි ජීවිතේ මිනිස්සු දුක් විඳින්න ඕන ඔය ගොඩවල් වලට දාගෙන කියලා තමයි මට තේරෙන්නේ. තහත් දුක් විඳිනවා නෙමෙයි මිනිස්සු එහෙම ඉතින් එහෙම දෙකට බෙදාගෙන මේකෙන් ආශාදිකුත් ලබනවා. ඔව්. දුක් විඳිනවා විතර නෙමෙයි ඉතින්. දැන් අපි නැති දානයක් විදියට මිනිස්සු ආශාදේ විඳින්නේ දේවල් දෙකට කඩලා තමයි.
දෙපැත්තක් හදුවට පස්සේ තමයි ආශාදයක් විඳින්න පුළුවන්, දුකක් විඳින්න පුළුවන්, දෙකම විඳින්න පුළුවන්. දුක කියන රසය විඳින්න පුළුවන්, සතුට කියන රසය විඳින්න පුළුවන්, මොන වි රසය විඳින්නත් අපි දෙක පැත්තක් හදා ගන්නවා, දෙකකට කඩා ගන්න. ඔව්, එතකොට දුක කියන ඒ රසයක් රසය කියලා ගන්නෑ. දුක කියන එක ඒ කියන්නේ හොඳ නෑ කියලා වගේ නේ තියන්නේ. පව සහ දුක දැන් ඒ කියන්නේ සැප හොඳයි, පින් හොඳයි වගේ නේ තියන්නේ. එහෙම දෙයක් තියෙනවද? නෑ, ඒ හොඳයි නරකයි කියලා දෙකට බෙදලා ඒකෙනුත් රසයක් තියෙනවා. රසයක් විඳිනවා. හොඳයි නරකයි කියලා තිබිය, ඒවා තිබිය යුතුයි, තිබිය නොතිබිය යුතුයි කියලා බෙදලා ඒකෙනුත් රසයක් තියෙනවා. එතකොට අපි ඒක ජීවිතෙත් එක්ක එකතු කරගෙන යන්නේ කොහොමද? ඒක අපිට ඒ කියන්නේ අපිට ඒකෙන් වෙන ඒ කියන්නේ ඒක දැන් අපි ඉගෙන කියන්නේ කොහොමද? මේක මෙහෙම ඉන්න, මෙහෙම කරන්න එපා, මෙහෙම කරොත් හොඳයි. ඔබ තව කෙනෙක්ව ඔය සංකල්ප දාලා ඔබ තව කෙනෙක්ව පාලනය කරන්න යන්නේ ඇයි? පාලනය නේ සෝමනේ. දැන් අපි හිත ගැන සාකච්ඡා කරා. හිත ඒ කියන්නේ හිත හදනවා කියන්නේ අපිට මේ බුද්ධ ආගමත් එක්ක අපි ජීවත් වෙනකොට ඒක දේවල් එනවනේ. එතකොට සම්ප්‍රදාය තියෙන දේවල් වලට උත්තර දෙන්න වෙනවා. උත්තර දෙන්න සහ මටත් ඇති වෙනවා. දැන් මම හිතන් ඉන්නවා දැන් සතෙක් මරනවා පව්. ඒ කියන්නේ මරන්න නැත්තම් ඒක පින්. මරන්න නැත්තම් පින් එනව නෙමෙයි. ඒ කියන්නේ ඒක කරන්න නැත්තම් හොඳයි. එතකොට දැන් අපි අහලා තියෙනවානේ. දැන් අපි ඒ කියන්නේ හිතන්නේ නැතුව කූඹියෙක් කකුලෙන් පෑගලා මැරෙනවා. ඒක පාපයක් නෙවෙයි. අපේ හිත බලපෑමක් එන්නේ නැති නිසා. ඇත්තටම සතා වුණත් ඒක මරලා අපිට ඒ කියන්නේ පසුතැවිලි වෙන්නේ නැතුව ඉන්නවා නම් ගැටලුවක් නෑ වගේ එකක් හිතෙනවා. ඒක හරි ඒ වගේ දේවල් සහ දැන් අපි කියන සමහරවිට දැන් මේක යද්දි අපි යනවා සෝවාන් සකුදා අනාගාමී අරිහත්. ඒ වගේ ඒ වගේ යනකොට දැන් අපේ හිතේ මොන මොන තත්ත්වයක් ඇති වෙනවද? එතද අපිට හිතමු දැන් ඒ කියන්නේ හිත ගැන සම අවබෝධයක් තියෙනවා. ඒත් දැන් අපි හිතමු අපිට දැන් සෙක්ස් කරන්න හිතෙනවා. තව කෙනෙක් දැක්මේ තමයි හිතේ අපි ලොකු නිකන් අවබෝධ ගතියකුත් දැනෙනවා. දැන් ඒක කරනකොට ඒක හොඳ නැති දෙයක්ද හොඳ දෙයක්ද අනේ ඔය වගේ දේවල් ගැන නිකන් හිතට එක එක දේවල් එනවා. ඔය ඉතින් එතකොට බලන්න දැන් අපි මේක හොඳ නැති දෙයක් හරි හොඳ දෙයක් හරි කියලා අපි මේක බෙදාගත්තේ කොහොමද? ඒක බෙදුනේ කොහොමද? බෙදුනේ අර සාම්ප්‍රදායික සමාජයෙන් දාපු දත්ත ටිකත් එක්ක. ඔව්, එතකොට සාම්ප්‍රදායික සමාජයෙන් එක මිනිහෙක් ඔයා වෙන් කරලා නියදියක් අරගත්තොත් ඒ මිනිහයා කොහොමද? බුද්ධිමත් මිනිහෙක්ද මෝඩ මිනිහෙක්ද? බුද්ධිමත්ම කියන කොටසත් ඔය බෙදීම ඉන්නවා. ඔය ඉතින් එතකොට ඒ සමාජය ඇතුළේ මේ බෙදීම හැදිලා තියෙන්නේ. කොටේ සමාජය ඇතුළේ එතකොට අපි මේ බෙදීම ඇතුළෙන් ඒක ගත්තට පස්සේ මොකක්ද ඔබට පේන්නේ? මට ඒ බෙදීම ඇතුළෙන් පේන්නේ මේ මිනිස්සු වෙහෙසක ඉන්නේ. ඒ කියන්නේ ඒක නිසා ඒ කියන්නේ මේක හිත ගැන ඒ කියන්නේ ඌට වැඩි දෙයක් තියෙනවා. ඔය වගේ සම්ප්‍රදායික දත්ත ටිකක් කරණා ටිකක් දාගෙන يعني පීඩාවකින් අවබෝධයට යන්න බැරි වෙලා තියෙන මිනිස්සුන්ට ඔය කරුණ නිසා කියලා. හරි, එතකොට දැන් ඔබට එතකොට ඒක ඔබටම ආදේශ කරගත්තොත් මට ආදේශ කරගත්තා. මට හිතෙන එක එහෙම මෙහෙම වැරද්දක් නැහැ කියලා. ඒ වැරද්දක් කියන්නේ එහෙම කැඩිලා ඒ කියන්නේ ඒව සාපේක්ෂ දේවල්. එක්කෙනෙක්ට සාපේක්ෂ මේක වැරදි මේක හරි. ඒ කියන්නේ ඒක එක එක මට්ටමක් වගේ නිකන් තේරෙනවා. මට තේරෙන්නේ එහෙමයි. එතකොට ඒ බෙදීම කියන එක සාපේක්ෂත්වය ඔබට තේරෙනවනේ ඒ බෙදීම. ඔව්. එතකොට දැන් මොකද්ද ගැටලුව? දැන් මට තේරෙනවා. මටත් ඒක නිකන් ඒක හරිද ඒකද තේරෙන්නේ ඒකින්ද හරි. දැන් ස්වාමීන් වහන්සේ හරිද වැරදිද කියලා කියන එකක් නැහැ. ඒක මටම තේරුම් ගන්න හරි එහෙම. ඊට පස්සේ ඔබ ආයි හරිද වැරදිද කියලා දෙකට කඩා ගන්නවා. ඒක එකක්. අනිත් එක තමයි අපි අපි දැන් අපි මොකක් හරි දරණ මතයක් තියෙනවා නම් අපිට ඕන වෙනවා ඒකේ අපි දරණ මතය තහවුරු කරගන්න යම් සාක්ෂිය. හරි, ඒ කියන්නේ අපි දරණ මතය තහවුරු කරගන්න යම් සාක්ෂියක් අවශ්‍ය වෙනවා. ඒකට සාමාන්‍ය මේ ඔබලා හැමෝටම මම කියන්නේ ඔබලා යම් මතයක් දරනවා නම් ඒ මතයත් එක්ක ඔබලට එන අදහස තමයි ඒ මතය තහවුරු කරගන්න. ඔබලන්ට ඕන වෙනවා තව මේ ඒ කියන්නේ ඔබට ඒ මතය දරුවට ඔබට ඇතුළෙන් ඒ මතය ගැන ඔබට සැකයක් තියෙනවා. හරි, ඇතුළාන්තයෙන් ඔබට ඒ මතය ගැන සැකයක් තියෙනවා. එතකොට ඇතුළ ගැන මේ සැකයක් තිබුණාම ඔබට ඕනේ වෙනවා තුන්වෙනි පාර්ශ්වය වෙනත් පාර්ශ්වය. ඒ මතය හරි කියලා කියව ගන්න. දැන් සමහරවිට හුඟක් කෙනෙක් අපි හිතන ප්‍රශ්න අහනකොට එයාගේ ඔළුවේ උත්තරේ තියෙනවා.
හරිද? උත්තරේ තියාගෙන මල්ලව්ව එහෙම නැත්නම් ඒ අහන ගෙනාගෙන් ඒ උත්තරේ තමයි ගන්න හදන්නේ. තේරුණා? එතකොට ඒ උත්තරේ ගන්න හදන්නේ වෙන මොනවා හේතුවක් හින්දා නෙමෙයි, දැන් අපි දැන් ඉන්න මතය ගැන අපිට සැකයක් තියෙනවා. හරිද? එතකොට ඒ සැකය කියන්නේ තව අපි තුන්වෙනි අපි තව කෙනෙක්ව මේකට ගාවලා තියලා, තව කෙනෙක්ව මේකට අල්ලලා තියලා අපි අරකට මේ තහවුරු කර ගැනීමක් ගන්න උත්සාහ කරනවා. ඇයි මේ තහවුරු කර ගැනීම කියලා ගන්න උත්සාහ කරන්නේ ඇයි කියලා හෙව්වනම්, ඇයි අපි මේ මතයක් මන්දරණ මතේ නිවැරදි හරි ඒ මතේ මත ඉට ගන්න හරි මතේ තහවුරු කරගන්නේ ඇයි කියලා හොයලා බැලුවොත්, ඇත්තටම මේ මතයක් නිවැරදි කර ගැනීම හෝ මතයක් උඩ එල්ලිලා ඉඳීම හෝ මතයක් තහවුරු කර ගැනීම කියන කාරණාව ඔබ නිදහස. පැහැදිලි වුණාද දැන්? ඔබතුමාට මම කියපු හොඳයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නය. Hello, soy ඔව් පාලි කියන්න. Nanda. මේ මම දැන් අවුරුදු මාස 10කට 12කට ඉස්සෙල්ලා ඉතාමත් කාමසුකල්ලිකානු යෝගී අන්තිමට ගිහිල්ලා මට ජීවිතේ කලකිරුණා. ඊට පස්සේ මම කිසිම හාමුදුරුවෙක් මට විශ්වාස කරෙත් නැහැ. මම අර රාහුල මහාචාර්ය රාහුල හාමුදුරුවෝ පොත කියෙව්වා දිග උඩින් මේ දිගට හරහට උඩ එහාට මෙහාට හැමතැනම කියලා අවබෝධ කරගන්න ලෑස්ති වුණා හිත. හිත මොකද්ද කියලා. ඊට පස්සේ ඇතර වාසගේ බණ මං අහලා මං මට ඒකත් මට වැටුනේ නැහැ මටත් ඒක මේ මං හිතා ඒක බොරුවක් කියලා. ඊට පස්සේ ඒ පොතම කියවලා මට එක දවසේ මාස 6ක් විතර මං ඕක රෑ 30 මාස දවසට පැය 3 4 කියවලා 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 අන්තිමට මට හිතගෙන එක වෙලාවක මට පොඩි අදහසක් ආවා මේක තමයි හිත කියන්නේ කියලා. ඊට පස්සේ වාසගේ මේ බණ අහපුවාම ඒක මට වතුර වගේ තේරුණා. ඊට පස්සේ දැන් කියන්නේ මොකද්ද කියලා. දැන් මම දිගට දිගට දැන් මාස 4ක් විතර මාසෙක වණත් අහනවා. يعني දවසට පැය 6ක්වත් අහනවා අඩුම තරමේ. අහලා අහලා එක අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා මේ මගේ හිත මොකද්ද මම කොහොමද ඉන්න ඕනේ ඔක්කොම දේන. දැන් මම දන්නේ නැහැ ඒකේ පොඩ්ඩක් අවසානය මොකද හිත කොහොමද මට දැනෙන්න ඕනේ කියලා පොඩි අදහසක් ගන්නයි මට ඕනකම තියෙන්නේ. අවසානයේ කියලා කියන අදහසනම වැරදි. එනවත් ඒක හිත මේ තව එහාට මට යන්න තියනවාද මේක හිත අවබෝධ කරගන්න තියනවාද තනියෙන් ඉතින් ඕකෙන් තමයි. හිතේ ස්වභාවය, හිතේ ස්වභාවය මේ වෙලාවේ නැති එකක් ගැන වද වෙන එක නෙමෙයිද හිතේ ස්වභාවය? වද ඒ වීම කියන්නේ නෙමෙයි අතන දැන් මම අතන වද වෙන්නේ නැහැ හිත ගැන. ඒක ගැන පොඩ්ඩක් වද වෙන්නේ මම හරියම ක්ලීන් ක්ලියර් විදියට මම හිතනවා මම දැන් ඉස්සරවට හරියට තරහ ගියා ඒක මොකුත් නැහැ දැන් මට හිත මෙහෙමයි මමත් මම කියලා මම මස්සාවනගේ මම සා මම කියලා කැලුත් මම අහගෙන ගත්ත ඒකත් අවබෝධ කරගත්තා මගේ හිතටම මම බයින්නේ හිතටමයි මේ මම රණ්ඩු වෙන හිතත් එක්කමයි රණ්ඩු වෙන්නේ කියලා ඒකත් මම අවබෝධ කරගත්තා මේ එතනින් එහාට නම් එතකොට එතනින් එහාට කියලා තියෙන එක කොහෙද තියෙන්නේ? ඒක හිතේ තමයි තියෙන්නේ නමුත් ඒක මට හිතෙනවා ඉතින් හරිය යන්න දෙයක් නැහැ කියලා ඇත්තටම මේ ඒක ඇත්තටම ඒක ඕක තමයි ගැටලු. ඒක තමයි මම ඔබට කියන්න හැදුවේ. එතනින් එහා කියන කතාවක් අපි හදාගෙන, හරිද? මම ඔබට වදිනවා කිව්වේ අර අර්ථයෙන් නෙමෙයි, හරිද? ඔය තියෙන ඕලාරික අර්ථයෙන් නෙමෙයි මම ඒක කිව්වේ. එතනින් එහාට තියෙනවා කියලා එකක් හදාගෙන එතනින් එහාට මොකක් හරි අර අපි කියන්නේ ඒ සාමාන්‍ය කියන්නේ ඉතෝපියාවක්, ඒ මොකක් ප්‍රශ්නයක් කරදරයක් නැති මේ තැනක්, කියන්නේ සියලු ප්‍රශ්න විසඳිච්ච තැනක් වගේ කියලා එකක් හදාගෙන ඒකට සාපේක්ෂව දැන් තියෙන ස්වභාවය කම්පයා කර කර යන එක තමයි ගැටලු. අරක ඉතින් හාගත්තු මානසික කතාවක් විතරයි. මේක එහෙම අවසානයක් කියන එකක් නෑ. අවසාන ඒක තමයි දැනගන්න අවසාන. ඒ ඒක අවසාන තමයි ස්වභාවය හරි අවසන් කියන එක ඔබ මවාගත්තු ඒ කියන්නේ මවාගත්තු මනෝ විකාරයක්, මනස්ගතයක්, මනෝමය චිත්‍ර රූපයක්. ඒක තමයි මට දැනගන්න ඕනේ. ඒක අවසානයක් කියලා නෑ කියන එක. හොඳයි හොඳයි පිස්සු දෙනවා. හරි හරි හරි. ස්වාමීන් වහන්සේ ඇහෙනවද මං කියන එක? ඔව් කියන්න. මේ ස්වාමීන් වහන්සේ දැන් අර දැන් ඔය නිකන් අපි ඉන්න කොටත් මේ මොකක් හරි වැඩක් ඇත්තෙත් නැහැ, උනාට මේ හිත ඇතුලෙන් මා බයක් දැනෙනවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරුව වගේ. අර නිකන් මම බණ අහලා තිනකොට මට දැනෙනවා නිකන් අර පැවැත්මට තියෙන බය, මම මෙහෙම ඉඳලා විනාශ වෙයිද
එහෙම නැත්තම් මේ වගකීම් මගාරන මිනිහෙක් වෙයිද වගේ ඒ සිවුම් බයක් ඇතුලෙන් එනවා කියලා දැනෙනවා. ඒක දැනුණාට ඒ බය නිදහස් වීමක් කියලා එකක් නැහැ. දකින්නවා මේ දකින්න තේරෙන්නේ නැහැ, දන්නෙත් නැහැ. ඒක වෙලාවකට හිතන බනහගෙන මම මේ දාගත්ත එකක්ද කියලාත් වෙලාවකට එහෙමත් දැනෙන්න ගන්නවා. අර දැන් බණ අහලා අපිට මොකක් හරි එකක් ඇහිච්ච එකක් ඒක ඇත්ත වෙන්න පටන් ගන්නවනේ, මේකමයි මේ යන්නේ කියලා වගේ එකක්. එහෙම ගතියක්ද තමයි කියලා දැන් බණ ඇහුවාම වෙන්නේ ඔබ බ්‍රේන් වොෂ් වෙන එක. හරි, ඒක හරියටම හරි. බණ ඇහුවාම වෙන්නේ ඔබ බ්‍රේන් වොෂ් වෙන එක. ඊට පස්සේ බ්‍රේන් වොෂ් වෙලා ඔබ අලුත් දෘෂ්ටියකින් බලන්න පටන්. ඒ බ්‍රේන් වොෂ් වෙච්ච දෘෂ්ටියෙන් බලන්න පටන්. ඒ නිසාද අර හයිලයිට් වී හැමදුරන මට ඒක දැනි දැනි බය දැනෙන්නේ. ඔව්, ඉතින් කලින් බය දැනින්න නැතුව ඊළඟට බය දැනෙන්න පටන් ගත්තා නම් ඒ වෙලා තියෙන දෘෂ්ටිය මාරු වෙච්ච හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඔය කලින් හිටපු දෘෂ්ටියේ දැන් වෙන දෘෂ්ටියකට මාරු වෙනවා. එතකොට අලුත් දෘෂ්ටියට අනුකූලව තමයි බය කියන එක ගොඩනැගෙන්නේ. අර එතකොට මේ පැවැත්ම නිසා එන බයක් කියලා මට දැනෙන එක, ඒක මට විශ්වාසයක් දැනෙනවා මේ පැවැත්ම නිසාම වගේ ඉන්නේ වගේ එකක්. දැන් බලන්න ඒකත් දරුවෙකුට යන්න පොඩි දරුවෙකුට පැවැත්ම ගැන බයක් තියෙනවද? නෑ නෑ නෑ. හරි, එතකොට දැන් ඔබට පැවැත්ම ගැන බයක් එන්නේ කොහොමද? දෘෂ්ටියක් ඉදම නේද එන්නේ? එන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට ඔබ අහපු අහපු දෙයකින් ගොඩ නැගිච්ච අදහසක් නිසා නෙමෙයි දෙකෙන්. බොහොම සරලයි ඒක, පැහැදිලි. ඉතින් දෘෂ්ටි ඇතුලේ වැඩ කරනවා වගේද ස්වාමීන් වහන්ස? මට කලින් එහෙම ඔව්, බයක් දැනුනේ. දෘෂ්ටියක් නිසා තමයි බය එන්නේ. ඔව්, ඉතින් කලින් බයක් දැනෙන්නේ නැතුව දැන් බයක් දැනෙන්නේ. දැන් දෘෂ්ටි අලුත් දෘෂ්ටියකට පත් වෙලා ඒ දෘෂ්ටියෙන් තමයි බය කියන එක ඕනේ. ඒ වෙලාවේ හන්දර ඒ දෘෂ්ටියෙන් එනවා කියන එක දකින්න එක තමයි අපිට වෙන ඒක තේරුම් ගන්න එක ඔව්, තමයි කරන්නේ. බයෙන් ගැලවෙන්න උත්සාහ කරන්න එපා. එතකොට ඒකේ මුල හොයාගන්න. මුල හොයාගත්තාම අපිට තේරෙනවා ඒක දෘෂ්ටියකින් ආවා කියන එක. يعني මොකක්ද ඒ දෘෂ්ටියක් නිසානේ බය එන්නේ. මට නිකන් උදාහරණ කියන්නකෝ මොකද්ද දැන් තියෙන බය කියන්නේ. දැන් මොනා වෙයි හම්බුනේ කියලා. මං දැන් ඔන්න ගෙදර මේ ඉන්නේ මේ දවස්වල නිවාඩුනේ. එතකොට මේ මං ওই පොඩි පොඩි වැඩ ටිකක් කරනවා, දේශපාලන පොඩි වැඩ වගේකුයි ක්ලාස් උත් එහෙම පොඩ්ඩක් කරනවා. ඊට පස්සේ ඊයේ දවසේ මං හිතාගත්තා මේ මුකුත් කරන්න නැතුව එහෙ ඉන්නවා කියලා. ඊට පස්සේ මේ ඔය පොඩ්ඩක් මං කැමති විනෝද පැත්තට මද්‍රව්‍ය වගේ වට ඒක මෙච්චර කාල නවත්තලා දුන්නේ. කමන්න ඕනේ දැක් වෙච්චා කියලා එහෙම ඒවත් කරලා දවසම නිකන් හිටියා. එතකොට නිකන් මට හෙන බයක් දැනෙන්න ගන්නවා. මම මේ විනාශ මොකද්ද නිකන් මොකද්ද තේරෙන්නේ නැහැ. ඇඟ ඇතුළේ නිකන් හෙන බයක් දැනෙන්න ගන්නවා. ඒ ඉන්නේ ඉන්නේ මේ මුලදී අවුලක් නැහැ. අවශ්‍යනකොට ඒක නම් මද්ද්‍රව්‍ය බලපෑමක් ඉඳලා වෙන්න පුළුවන්. දැන් මද්ද්‍රව්‍ය වලින් කරන්නේ එකම තෝට් එක නැවත නැවත නැවත, يعني ඒක රිපීට් වෙන්න පුළුවන්. ඒ වගේ හරි, ඒ කියන්නේ ඔබට එන ඉස්සලා තෝට් එක අර තියෙන රසායනික ප්‍රතික්‍රියාව නිසා එකම එක ආයි 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 අපි ඔය කියන්නේ ට්‍රිප් එක යනවා කියලා. හරිද? ඔව්. ඔව්. ඒකට ඉතින් එහෙම ඇති වෙච්ච තව තාත්තාක් තත්ත්වයක් මේ වෙන්න පුළුවන්. එමකොට ඒකට ඒකෙන් නිදහස් වෙනකොට ඒකෙන් අයින් වෙනවා. හැබැයි දිගින් දිගටම බය කියලා එනවා නම් ඒ කියන්නේ ඔබ දැන් ඒකට දෘෂ්ටියක් බවට පත් වෙනවා. දැන් එතකොට ආයේ මොනවද මොකක්ද දැන් අපි ඈ මොකක් මට ගැනද එහෙම බය? කියන්නේ ආද මං ඊයේ ෆෝන් එක සයිලන්ට් කරලා තිබ්බා. හවස වෙනකොට මේ කෝල් ගොඩක් ඇවිල්ලා තිනු. ඒක දැක්කට පස්සෙත් බය හිතුණා මට. මං එකක්වත් ඉස්සුවේ නැහනේ. ෆෝන් එක අයින් කරලාම තිබ්බා. ඊට පස්සේ කෝල් ගොඩක් තිබ්බ ගමන් ඒක දැක්කට පස්සේ මට නිකන් බය හිතුණා. මම මේවා ඉස්සුවේත් නැහැ වගේ එහෙම බයකුත් දැනෙන්න ගත්තා. ඔබ කියන කරුණ වලට අනුව මට තම තේරෙන්නේ ඒ බය ඇති වෙලා තියෙන්නේ මද්ද්‍රව්‍ය වල බලපෑම නිසා. හමුදුනේ අර නිකන් ඉන්න වෙලාවට දැන් අපි අර බණ අහලානේ යාන්තම් අයින් කරගෙන ඉන්නේ මේ අර සමහර දේවල් අපි ආස දේවල් ඒවා දැන් අර ඇත්තටම සෑහෙන කාලයක් නවත්තලා තිබ්බා. ඊට පස්සේ මේ මට හිතුණා ඕන විනාශයක් වෙන්න කියලා. දැන් මෙන්න මෙහෙම එකක් තෝරගන්නකෝ. අපි දැන් මිනිස්සු විදියට අපි යම් 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 අත්බැහිවීම් වලට යන්නේ, යම් යම් දේවල් වලට යන්නේ අපිට මේ යථාර්ථය දරාගන්න බැරි නිසානේ. හරිද? ඔව්. දැන් අපිට මේ යථාර්ථය දරාගන්න බෑ. මේ රස්සාවට යන එකයි, මේ ගෙවල් වල මේ වෙන එකයි, ආර්ථික ප්‍රශ්නයි, අරවයි මේවයි, එක එක රටේ නැති එක එක ප්‍රශ්නනේ. එතකොට මේක අපිට මනුස්සයෙකුට දරාගන්න බැරි වුණාට පස්සේ ඒ මනුස්සයා අපි වෙන වෙන විකල්පයක්, ඒ විකල්ප වලට යනවා. ඒකෙන් නිදහස් වෙන හැම දෙනා. දැන් උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් පන්සල් යන්නේ, භාවනා කරන්න යන්නේ, එහෙම නැත්නම් ඔබ ඔය කියන විදිහට මද්ද්‍රව්‍ය ගන්න යන්නේ, ඔක්කොම කරන්න යන්නේ අර තමන්ට මේ යථාර්ථය දරා ගන්න බැරි වෙන නිසා. හරිද? එතකොට මේ මොහොතේදී අපි යම් කිසි අර යථාර්ථයෙන් අත මිදිලා යම් කිසි මොමන්ට් එකක් ගන්න.
මොහොතක් ගන්නවා අරකින් එයින් වෙන්න. ඒකට අපි මේ අර ඩිස්ට්‍රැක්ෂන් එකක් ගන්නවා. මේ දැන් ඉන්න යථාර්ථයෙන් අයින් වෙලා ඉන්න, ටිකකට අයින් වෙලා ඉන්න, එකෙන් වෙන් වෙලා ඉන්න. හරිද? හැබැයි මම කියන්නේ මේකෙන් ඔබට නිදහස් වෙන්න නම් කවමදාවත් යථාර්ථයෙන් පලා යන්න එපා. යථාර්ථය ඇතුළෙම ඉන්න. කොච්චර ඒක වේදනාකාරී වුණත්, කොච්චර මේ ඔබට පහර වැදුනත්, ඒක දරා ගන්න බැරි වුණත්, අමාරු වෙලා ඒක ඒක මේ අර කෑ ගැස්සන මට්ටමට ආවත්, ඒකම ඉන්න දිගටම යථාර්ථය. පලා යන්න හදන්න එපා. ඒක ඉන්නකොට තමයි ඔබට මේ යථාර්ථය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් පැනලා යන්න පැනලා යන්න පැනලා යන්න ඔබට මේක තේරුම් ගන්න එක පරක් වෙනවා. හරිද? හිතන්නකො ඔබ කවුරු හරි ඔබට මනුස්සයෙක් ඉන්නවා කියලා. හරිද? එතකොට ওই මනුස්සයා දැක්කම ඔබට බය හිතෙනවා. හරිද? එතකොට ඈතින් එනකොට ඔයා පැනලා යනවා. පැනලා ගිහිල්ලා හැංගිලා ඉන්නවා. හරිද? ආයි ටිකක් හිතෙනවා නෑ පොඩ ඇසුරු කරා නම් හොඳයි කියලා. ආයි අර මනුස්සයා ඉන්න දිහාට යනවා. ආයි ඉතින් ඈතින් දැක්කම ආයි පැනලා දුවනවා. ඉතින් එතකොට කවමදාවත් අර මනුස්සයා අඳුන ගන්න වෙන්නේ නැහැනේ. එතකොට මිනිසුන්ගේ මේ යථාර්ථයෙන් පලා යෑම හරියට ඔය වගේ. එතකොට මිනිසු යථාර්ථයෙන් පලා ගන්න එක එක විදිහ කරනවා. අර යථාර්ථයේ ඉස්සරහට එනකොට, මේ ජීවිතයේ තියෙන යථාර්ථයේ ඉස්සරහට එනකොට අපි ඒක මොකද්ද කියලා බලන්නේ නැතුව ඒකෙන් පැනලා යනවා. හැබැයි ඔබ කරන්න ඕනේ ඒක නෙමෙයි. අර පුද්ගලයා ඉස්සරහට එනකොට යන්න ඕනේ. සමහරට එයා ආපු ගම කනට ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, මේවා කරන්න පුළුවන්. ඒත් කාගෙන ඉන්න ඕනේ, කට්ට කාගෙන ඉන්න ඕනේ. ওই විදිහට දිගටම අර මනුස්සයා ඇසුරු කරනකොට ඔබට පේන්න පටන් ගන්නවා ඔබ කලින් හිතන් හිටපු මනුස්සයා නෙමෙයි මේ දැන් ඉන්නේ. හරි? ඊට වඩා බොහොම වෙනස් කෙනෙක් ඉන්නේ. හරි? ඒ වගේ මේ යථාර්ථය කියන එකෙන් පැනලා යන්න හදන්නේ නැතුව ඒකෙන් දැන් අපි යථාර්ථයෙන් පැනලා යන්න අපි නොයෙකුත් දේවල් කරනවා මිනිස්සු. හරිද? ඒකෙන් එකක් හොඳයි එකක් නරකයි කියලා කියන්න බෑ. හරි? දැන් කෙනෙක් මත්ද්‍රව්‍ය ගන්න පුළුවන්, කෙනෙක් ගිහිල්ලා බෝධි පූජාවක් තියනවා. හරිද? දැන් ඕකෙන් එකක් හොඳයි එකක් නරකයි කියලා කියන්න බෑ. අපි දෙන්නම කරන්න හදන්නේ යථාර්ථයෙන් පැනලා යන්න. හරි? මම කියන්නේ යථාර්ථයෙන් පැනලා යන්න හදන්නේ නැතුව යථාර්ථයත් එක්ක ඉන්න පුළුවන් තරම්. හරිද? කාගෙන ඉන්න. ඒකට ගුටි කන්න ඒකේ. ගුටි කන්න ගමන් මේක අඳුන ගන්න බලන්න. මොකද්ද මේ යථාර්ථය කියන්නේ? ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. හරි? එතකොට ඒ තේරුම් ගන්න උත්සාහ කරනකොට එක තැනකදී ඔයාට ආයි ඒකෙන් පැනලා යන්න තියෙන උවමනාව නැතුව යනවා. හරි? එතකොට ඔය කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක සම්පූර්ණයි.